අපි ගිය සතිය කරා අර මහා පොදු සාධකය නැත්නම් ආපෝසාහෙව්වා මේ බීජීය සංකේත තියෙද්දී අපිට මතක ඇති. ඊළඟට අර සාධක දෙකක ගුණිතයක් විදිහට ලිව්වා නේද? පද දෙකම බෙදෙන ඉලක්කම හොයලා මතකදෙනි මේ දෙන්නා බෙදෙන ඉලක්කම අරගෙන ඒක වරහණක් දාලා එළියට අරගෙන ඊට පස්සේ බෙදලා වරහණ ඇතුළට දැම්මා. හරි අපි වගේ දෙයක් කරා. අපි අභ්‍යාස ටික කරා. ඔයාලට මම හිතන්නේ ඔය කොටසෙන් gedara වැඩක් දුන්නා. එන්න මේක කරන්න කියලා දෙන්නේ. 89 පිටුවේ 7.4 කියන අභ්‍යාසයේ 3 වෙනි ගාන සහ 4 වෙනි ගාන කරන්න කියලා තියෙනවා. හරිනේ? Right. එහෙනම් අපි ඔය ටික කරාද ළමයි? ඔව් සර්. අපි බලමු එහෙනම් මට WhatsApp කරාද? WhatsApp කරන්න කිව්වේ නැහැ සර්. මෙහෙම බලනවා කියලා කිව්වේ. ඔව් කරන්න කිව්වේ නැහැ. මෙහෙම බලමු. Right. එහෙනම් අපි බලමු එහෙනම් 7.4 කියන එකේ 3 වෙනි ගාන මම ස්ක්‍රීන් එකට දාන්නම්. මෙන්න තුන්වෙනි ගාන. අනේ මේක ඇදලා තියෙන්නේ. බලන්න පුතේ පහත දී ඇති ප්‍රකාශන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන මේ දෙපැත්ත පිටපත් කරගෙන ඒ කාණ්ඩයේ ඇති බීජීය ප්‍රකාශනයට සමාන බී කාණ්ඩයේ ඇති බීජීය ප්‍රකාශනය යාකර ලියන්න කියලා කියනවා. හොඳයි. අපි පුතේ ಗುಣ කරලා බලමු එකින් එකට. මම එකින් එක කෙනාට අවස්ථාව දෙන්නම්. අපි ಗುಣ කරලා බලමු උත්තරේ ගැලපෙන්නේ එන්නේ කොහොමද කියලා. අපි වරහන් ටික ಗುಣ කරමු නේද? මේ වරහන තියෙනවා වරහනට එළියේ තියෙන පදයෙන් ඇතුලේ තියෙන පද තුනම ගුණ කරමු. අපි මේක කලින් කරලා තියෙනවානේ. හොඳයි පළවෙනි එක රණුත් මේ පටන් ගමු එහෙනම්. ගුණ කරමු. ගුණ කරලා කියන්න. x දෙකෙන් ගුණ කරද්දි 2x ඒක ගුණ කරන්නද? ඔව් ගුණ කරලා කියන්න පුතේ මට. මේ බලාගෙන ගුණ කරමු. x දෙකෙන් ගුණ කරලා කියන්නේ මොන ගුණ කරගෙන යන්න? x දෙකෙන් ගුණ කරනවා 2x. 2x. 2 2 2y ගුණ කරනවා 4y. 2 5 ගුණ කරනවා 10. හරි good. 2 5 10. එතකොට මෙන්න මේ උත්තරේ තමයි තියෙන්න ඕනේ. බලන්න මේක තියෙනව නේද? right. මෙන්න මෙතන තියෙනවා. එහෙනම් අපි ඒක යා කරගමු නේ. අරණේන උත්තරේ 2x + 4y + 10. මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ. හරි එහෙනම් මෙන්න මේකට යා වෙන්න උනා ඔය පළවෙනි එක. right. එහෙනම් පළවෙනි එකේ මම එන උත්තරේ මකන්නම්. එතකොට ඕක යා කරගන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට. හරිනේ ඔය විදිහට යාවෙන්න ඕන. හොඳයි. ගුණ කරලා ගන්නත් පුළුවන් පුතේ b කොටසේ තියෙන වාර තුන් දෙනාම බෙදෙන ඉලක්කමක් වරහණයෙන් එළියට අරගෙන හොයන්නත් පුළුවන් නේ. ඒ ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන් නේ. හොඳයි අපි ඊළඟට දෙවෙනි එක ගුණ කරමු. ගුණ කරලා ගන්න එක ලේසියි කියලා මට හිතෙනවා. මෙනුල. මෙන්න මේ දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරන්න පුතේ. 4 2a වලින් ගුණ කරපුවාම 8a 4b වලින් ගුණ කරපුවාම 4b 4 3c වලින් ගුණ කරපුවාම 12c 12c මෙන්න මේක තමයි එන්න ඕනේ. බලන්න ඒකේ උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. මෙතන නේද? නෑ ඒකක් නෙමෙයි. ආ මේ තියෙන්නේ.
අටයි ඒ දන හතරයි බී දන දොළහයි සී. හරිනේ? මෙතෙන්ට තමයි එහෙනම් දෙවෙනි එක යාවෙන්න ඕනේ. Right. මෙයා කරා. ඊළඟ එක සිහරු කියන්න බලන්න. සිහරු. තුන්වෙනි එක. පහ ගුණ කරනවා පස්වරක් දෙක 10යි 10යි a ඍණ පස්වරක් 5යි ධන පස්වරක් තුන 15යි b 15යි b very good එහෙනම් මේක යාවෙන්න ඕනේ බලමු 10යි a ඍණ 5යි ආ මෙතන තියනනේ 10යි a ඍණ 5 ධන 15යි b හරිනේ එහෙනම් මෙන්න මෙතෙන්ට තමයි යාවෙන්න ඕනේ තුන්වෙනි එක මෙන්න මම තුන්වෙනි එක යා කරනවා. හරිනේ? Right. ඊළඟ එක අපි අවස්ථාව දෙමු ඊළඟට විසල් හතරවෙනි ගුණ කරන්න පුතා. එහෙම නැහැ විසල්. හා කියන්න. හතර ගුණ කරනවා තුනෙන් 12යි x ඍණ 8යි y ධන 20යි z right good 20යි z හොඳයි එහෙනම් මේකට ගැලපෙන උත්තරේ බලමු නේද 12යි x ඍණ මෙතන දිනවනේ 12යි x ඍණ 8යි y ධන 20යි z හරි නේද එහෙනම් හතර වෙනි එක යාවෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. හරිනේ හතර වෙනි එක ඔන්න යා කරා. රයිට් පස් වෙනි එකේ වරහන් ටික ගුණ කරමු චදිනි. හතරයි t ගුණ කරනවා a හතරයි t sin a හතරයි b ගුණ කරනවා b වලින් හතරයි t b හතරයි p ගුණ කරනවා එකෙන් හතරයි p. Very good. Good. හොඳයි මෙන්න ආපු උත්තරේ 4p a දන 4p b දන 4p බලමු කොහෙද තියෙන්නේ ඒක ආ මෙතන තියනවානේ 4ap p a කිව්වත් එකයි ap කිව්වත් එකයි ඒක ප්‍රශ්නයක් නැහැ උතර මෙතන 4bp හරිනේ මෙතනත් pb ඊට 4p right එහෙනම් අපි යා කරමු ඕක එතකොට පස්වෙනි එක යා වෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට හරිනේ මේකට යාවෙන්න ඕන. හොඳයි 6 වෙනි එක වරහන් ඉවත් කරන්න බලන්න සෙනුරි. දෙකයි a පහෙන් ගුණ කරනවා 10යි a. දෙකයි a c ගුණ කරනවා දෙකයි a c. ඍණ දෙකයි a දෙකයි b ගුණ කරනවා හතරයි ab හතරයි ab සෙනුරි තනියම දින්න තරකවල ඉන්නවද තනියම ඉන්නේ සර් තනියම නේ දෙන්න දෙන්න ඉන්න කවුරු හරි ඉන්නවද නැහැ එතකොට අනිත් කෙනාට නැත්නම් අවස්ථාවක් නැති වෙනවනේ නැහැ නේ එහෙම කවුරු හරි එහෙනම් බලන්න 6 වෙනි එක ආපු උත්තරේ මේ තියෙන්නේ අපි බලමු කාටද යා කරන්න පුළුවන් කියලා යන්නේ 10යි a උඩම නේද තියෙන්නේ 10යි a ඍණ 2යි a c ධන 4යි a b right එහෙනම් අපි යා කරමු ඩර්ම එකට යා කරන්න වෙන්නේ නේද එන්න මෙයාට යාවේ හරි හරිනේ හරිනම් හරි දා ගන්න හොඳයි අපි ඊළඟට සුබෝද ඊළඟ කියන බං සුබෝද කතා කරමු සුබෝද එහෙනම් නැද්ද සුබෝදට
Hari enang api ayah nama tuh mereka tahu tahu deh bukan suku udah apa mana? Hanya tuh. Hari visal bilang guna keran? Perlu guna keran? Ika X dekeng. X dekeng guna kerana mana deka X. Tina. Tunai Y. Dana. Oh, X gen tunai Y. Berda kena. X gen pula tunai Y guna kerana ni. Tu berda tunai Y di tera deh ni. X gen ni tunai Y guna deh ni. Tapi X aku rasa tenno orang ni tunai Y di tera ni me. Tunai X. Tunai XY, right. Enak naik betul. X gen tunai Y warga guna kerja hari ini kan? Tunai XY warga. Non right. Tunai XY warga. Good. Balu, mekar gelap ini kenapa? Mea putere. Ah, me tin awasan me tin orang ni. Dekai X rena tunai XY warga. Right. Enak awasan ni kita mai. Nikah ya winde o ne, demi titik. Dah, ilang ek penyambut awas tau demo siheru tak? Siheru. Hatarai e guna kiri mana deka samaanai atai. Ekatu kiri mana dana? Hatarai e b rina hatarai e c. Good, hatarai AC. Mereka tak kelak pernah utara ya tien ne, yutin. Ame tena dina ne. Atai A dana, hatarai AB rina, hatarai AC. Right. Enang api kaya akar gamu. Enam itu ente hal. Ane. Namu ini ek, naya watak kian napi. Lama itu asal dari menu lah. Nama ini sah? Oh, di nama ini. Pahai X, mana kerana ke? Pahai X, tunai X, Y set beri guna kerap paham mana? Atai A. Guna kerap di? Pahala Y, Y set. Y set di mana? X walin ni guna beri. Pahai X walin guna beri. Itu betul? Pahalai XY Z. Anhari pahalai XY Z, right? Pahai X, pahai Y, mana guna kerap paham? Misi pahai XY. Ekatu kiri mana? Pahai X, hatrai Z, mana guna kerap paham? Isai X Z. Right, good. Isai X Z. Anhari, ini dia nane. Balum kelab ini utarai pahalai. Kami dewi ni dia nane. Pahalai X Y Z, visi pahai X Y, dana visai X Z. Enam, kaya keran, lewe ne, mana me dewi ni ek. Ada itu hawe ni ek. Kalau di kira ni ada, senuri? Tunai X satu guna kiri me dolahai X, rina. Tunai X dek. Y guna kiri ma, hayai x y, rina, dana, tunai x guna kiri ma tunai z, namaai x z. Right, good, very good. Dari dolah hayai x, mana mana dia orang ni ada barang ni. Dolah hayai x, rina x, hayai x y, dana namaai x z. Enam, mana mana tentu ya, ini. Hari, ena awasan ane kat tapi guna kerla balu ni ene, kamu kian aku luan deh. Awasan ane kat tapi hadalam balu. Ini mula main ane mau makewa right. Saat ini. Dekai R, dekai P warga guna kerana hama hatrai R P warga ya. Dekai R P guna kerana hama dekai Q R.
දෙකයි R P Q වලින් ගුණ කරාම දෙකයි R P Q. Right, good. පළවෙනි ගුණ කරද්දී 4 R P වර්ගය ඊට පස්සේ එනවා 2 R Q ධන 2 R P Q. නේද? එතන නම ඔයා කරන්න තියෙන අපිට ඉතුරුනේ කොහෙද? අන්තිම තුන්වෙනි එනනේ. තුන්වෙනි එකට යාවනවා. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට යාවෙන්න ඕන. ගැටලුවක් තියෙනවද ළමයි? මේ වලින් අහලා කරන්න චුට්ටක් ඔක මතක් වෙන්නත් එක්කමයි ගුණ කරන එක. මම හිතන්නේ කේබ්බය නම් හොඳට උත්තර දුන්නා හිටපු අය. හරි නේද? ඔය විදිහට එන්න ඕනේ. අපි නම් 4 වෙනි ප්‍රශ්නෙටත් යමුද? ඊළඟ ප්‍රශ්නය 4 වෙනි එක. ඒකෙත් ඔය වගේම වැඩක් තියෙන නේද? දෙපැත්තට තියන වරහන සුළු කරන්න තියෙන. Right. මේකෙත් දීලා දෙනවා මෙතන වරහන් නැති එක තියෙනවා මේ පැත්තේ වරහන තියෙන එක තියෙනවා. ඒතර වරහන තියෙන එක දුන්නාම වරහන් ටික ගුණ කරලා මුල් ප්‍රකාශනයේ කියන එක හොයන්න පුළුවන්. එතකොට මේ මුල් ප්‍රකාශනයේ දුන්නහම මේ තුන් දෙනාවම බෙදෙන ඉලක්කම වරහණෙන් එළියට අරගෙන වරහණ ඇතුළ පුරවන්න පුළුවන්. ඔය ක්‍රමයෙන් දෙපැත්තට කැරකෙන්නේ නේද? හොඳයි. එහෙනම් අපි මේක පටන් ගමුකෝ. පිරුළමකින් පටන් ගමුනේ. පළවෙනි එක මෙනුල. යන බාන මේකට වරහන් ඉවත් කරලා ලියන්න වෙන්නේ. වරක් තුන 12යි A 12යි A හතර වරක් දෙක 8යි B හතර වරක් තුන ගුණ කරපුවාම 12යි A වර්ගය A වර්ගය very good හොඳයි හරි මම ඊළඟට අපි දෙමු රණක් මේ දැන් නමේ තියනවා කියන්න බෙදෙන්න පුතේ ඒ බෙදි සර් බෙදෙන ඔව් බෙදලා ගන්න වෙන්නේ කීයෙන්ද බෙදෙන්නේ තුන් දෙනාම තුන් දෙනාම බෙදෙනවා නම් මේ ආහා සංකේතයක් නැද්ද දුව තුන් දෙනාම මේ වරහණෙන් එළියට ගන්නවා කීයද ගන්නේ 9 වරහණෙන් එළියට අරගෙන වරහණෙන් ඇතුලේ ඒ දා ගන්නවා රයිට් ඔව් චුට්ටක් ඉන්න උදේ තුන් දෙනාම බෙදෙන ඉලක්කම හරි දුව එතකොට තුන් දෙනා ගාවම සංකේතයක් තිබ්බත් රණුත් මේ ඒ සංකේතයක් වරහණෙන් එළියට ගන්න ඕන නේද? මතක නැද්ද මේක? ඒකසේ වරහණෙන් ඇතුලේ දාති. ආ රයිට් එහෙනම් අපි හදලා දැන් හරියට කියමු තුන් දෙනාම බෙදෙන ඉලක්කම 9 හරි. එහෙනම් තුන් දෙනා ගාවම තියෙන සංකේතය A. A රයිට් එහෙනම් A අකුරත් එළියට එන්න ඕන ළමයි. ආ හොඳයි දැන් එනවා වරහණ ඇතුළට කියමු වරහණ ඇතුලේ 9 මේ 27න් බෙදුනහම පළවෙනිය මෙතෙන්ට මොකද කරන්නේ දැන් 9යි A එළියට ඇවිල්ලා කීයද දාන්නේ 9යි එකක් තියෙන හින්දා එක දාගන්න very good මොකද 9 9න් බෙදුනහම 1යිනේ පුතේ නේද A අකුර නම් එළියට ආව හරි 9 9න් බෙදුනහම එක නිසා එතන හිස්ව යන්න බෑ අනිවාර්යෙන් එක දාන්නම ඕනා. හරි ධන හොඳයි. හා ඊළඟට 27. 9 වරක් 27යි. එහෙනම් 3යි. C වල වර්ගය. C වර්ගය very good. A අකුර එළියට යනවනේ නේද? එතන C වර්ගය ඉතුරු වෙනවා. Right. හා ඊළඟට. එතකොට කිදින්න 9 වැඩි කිරීම 2 18යි. සංකේතය තමයි පුතේ ඒ අකුර. ඒතර ඒ අකුර වරහණයෙන් එළියට ගන්නම උනා. එහෙමනේ. එහෙනම් බලන්න 9 9න් බෙදුනහම 1යි. එහෙම කියන්නේ 9 9න් බෙදුනා 1යි. ධන 27 9න් බෙදුවා 3යි ඒ අකුර වරහණයෙන් එළියට ගිය නිසා C වර්ගය තමයි ඉතුරු වුනේ ධන 18 9න් බෙදුනා 2යි
තොර A අකුර එළියට ගිය නිසා B අකුර ඉතුරුයි. හරිනේ? තොර මේ විදිහට කියන්න. හොඳයි ඊළඟට විසල්. වරහන් තියෙන එකක් තියෙනවා. ඔයාට ඉවත් කරලා මේ මෙතන ලියන්න තියෙනවා. කියන්න බලන්න විසල්. 3 ගුණ කරනවා 2න් 6යි AP ධන 9යි AR ධන 20 18යි 18යි එච්චරද සංකේතයක් නැද්ද? ඒ 18යි A right. A අකුරක් තියෙනවනේ පුතේ නේද? ඒක 18යි A කියලා තමයි ලියන්න ඕනේ. හොඳයි. Right. ඊළඟට 4 වෙනි එක චදිනි. වරහන් එකක් තියෙන්නේ. 2යි A වලින් ගණන් කරාම 2යි A ධන 2යි A 3යි වලින් 3යි B වලින් ගණන් කරාම දෙකයි A කියලා ඔව් චදි චුට්ටක් ඉන්නදුව දෙකයි A කියලා විතරද කිව්වේ දෙකයි A A වලින් ගුණ කරද්දි දෙකයි A වර්ගේ වර්ගය ආ A අකුර A ගෙන් ගුණ වෙද්දි A වර්ගය විතර දෙකයි A වර්ගය good ආ දෙකයි A 3යි B වලින් ගුණ කරාම 6යි AB 2යි A 2යි C වලින් ගුණ කරාම 4යි AC 4යි 9 පාරක් හරි නේ A අකුර A අකුර A වර්ග ආ A වර්ග C නේද? ඇයි පුතේ මෙතන A අකුරක් තියෙනව නෙමෙයි A අකුර මෙතනත් A අකුරක් තියෙනවා. ඒතර A A වලින් ගුණ වෙද්දි A ඩබල් A නේ නේ? A අකුරු දෙකක් ලියෙන්න ඕන. ඒක නිසා අපි ඔක ලියනවා A වර්ග C right අන්න එතන කල්පනාෙන් හරි බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න A වර්ග C කියලායි තියෙන්නේ right ඊළඟට අපි නැවත මුල් ප්‍රකාශනයක් තියෙන එහෙනම් බෙදලා තමයි වරහණෙන් ඉදිරියට ගන්න වෙන්නේ අපි ඒකේ අවස්ථාව දෙමු සිහරු කියනකම තුන් දෙනා බෙදෙන ඉලක්කමයි සංකේතයක් තියෙනවා සංකේතයක් එළියට අරගෙන දෙකයි x වරහන් වලින් එළියට ගන්නවා දෙකයි x ගන්නනේ x අකුර නම් හරි පුතේ දෙක තුන් දෙනා බෙදෙන ඉලක්කම දෙක හරි ඊට වඩා වැඩි ඉලක්කමක් ගන්න බැරිද පුතා දෙකට වඩා හතර හතර good හතරත් හොඳයි හතරටත් වඩා වැඩි ඉලක්කමක් ගන්න බැරිද අට අට බැරිද සියලු සිහරු කතා කරමු බෑ අටෙන් බෙදන්න බෑ කීයද අටෙන් බෙදෙන්නේ නැත්තේ ආ නෑ නෑ පුළුවන් 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 අටක් බෙදනවා පුතේ 24ක් බෙදනවා 40ක් බෙදනවා ඈ අටෙන් බෙදෙනවා 8යි x තමයි ගන්න ඕනේ ආ හරි සිහරු කිව්වේ නම් right 8යි x ගන්න වෙනවා අට අටට බෙදුවාම එකයි ධන සංකේතයක් නැද්ද පුතා x එකයි x x ද හොඳට හොඳට කියලා බලන්න එකපාර කියන්න බා x අකුර එළියට යනවා නේ y y අකුර එළියට යනවනේ දැන් ඉතුරු අකුර තමයි වැටෙන්නේ හරි ඒතර එකයි y එහෙම නැත්නම් y කියලා විතරයි හා ධන හරි 28 වරක් 3 24යි 24යි p 3 3යි p 9p right
අටවරක් පහ හතලිහයි හතලිහයි නෑ පහයි ජී පහයි කිව් රයිට් ගුඩ් කල්පනායි කියන එක චුට්ටක් කියන්න තරලෙනවා නේද හොඳයි සිහරු මේ අපේ කගේ යාළුවකෝ සයි මේ ඊයේ ඇසලේකට වැඩසටහන තිබ්බයි කිවර වෙද්දි රෑ වුණා ඒගොල්ලෝ තම නිදි ඇති ආ මැසේජ් යන්නම් දැක්ක බලන්නේ එහෙම නිදිද අයියෝ හරි 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 යාර වීඩියෝ එකක් බලන්න කිව්ල කියන මොනා කරා රයිට් ඊළඟ එක වරහන් ඉවත් කරන එකක් තියෙන්නේ සෙනුරි දෙක තුනෙන් ගුණ කරනවා දෙක තුනයි AB ගුණ කරනවා හයයි AB දම දෙක හතරයි BC වලින් ගුණ කරනවා අටයි BC ඍණ දෙක ගුණ කරනවා පහයි AC දහයයි AC right good හොඳයි ගුණ කිරීම නම් ඉක්මනට කියනවා අර අනිත් එක තමයි පටල ගන්න නේද ඊළඟ එක එකක් ಗುಣ කරන එකක්මයි තියෙන්නේ රණුත් මික් කියමු බලන්න රණුත් මික් රණුත් මේ නැද්ද රණුත් මේ ඇහෙන්නේ නැද්ද? කැමරා ටික ඕෆ් වුණා වතාව ප්‍රශ්න කැමරා ඔන් එක තියා ගන්න හරි. රණුත් මේ හරි එහෙනම් අපි වෙන කෙනෙක්ට දෙමු. ඔව් සර් මම මේ කෝල් එක කරේ ඉන්නේ. හා හරි රණුත් මේ කියනකෝ ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ වරහන් ඉවත් කරන්න දී. ඒකෙන් මේ සර් 3x කියන එකදනේ? ඔව් මේකට උත්තරේ. 3x මේ වැඩි කරනවා දෙකෙන් 3 වරක් දෙක 6යි 6යි xp xp a xp q නේ right xp q ඊළඟට 3x වැඩි කරනවා 3x වලින් 3 වරක් 3 9යි 9යි x ආ 9යි x විතරද x දෙකක් වෙනවා x දෙකක් වෙනවා x වර්ගය කියලා කියන්නේ x වර්ගය ළමයා x වර්ග ළමයා x වර්ග 3x වැඩි කරනවා 6ෙන් 3ක් 6 3ක් 6 12යි 18යි sorry 3ක් 6 18යි 18යි xp xp right හරි ඊළඟ වරහන ඉවත් කරමු සිහරු හයයි දෙකයි xy වල වර්ගයද ඔව් කියන්නේ සිහරු Dolahai xy විතරද y වල වර්ගය නේ උඩින් දෙක වර්ගය හා ඊළඟට ධන 18යි xy ධන 24යි z හරි good 24යි z හොඳයි එහෙනම් අයින් ඔන් ෆ්‍රයිට් ඊළඟට දැන් මුල් ප්‍රකාශනයක් තියෙනවා වරහන් ඉවත් කරන්න විසල් වරහනෙන් එළියේ 3යි a 1 කියන්නේ හරි 1යි b
දෙකයි බ රින දෙකයි AB AB ද දෙකයි B දෙකයි B පුතේ නේද ඒ අකුර එළියට ගියානේ right දෙකයි B ධන හතරයි C හතරයි C good හොඳයි හොඳයි සහ හරි අවසාන එකට සෙනුරි කයි නේද කිව්වද කිව් සෙනුරි අවසාන වරහන වරහන එළියේ 4යි x වරහනෙන් ඇතුලේ 1යි y 8ට 4 එමු 2යි y good 2යි y 2යි y 3යි p ඉන්න තුනයි p 5යි ay 5යි ay good හතර වරක් 5යි නේද 20ට 5යි ay කොහොමදයි right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඔය වරහන සම්පූර්ණ වෙන්න ඕනේ හරිද කරපු ටික ගැටලුවක් තියෙනවද මෙනුල නැස right දරුපතේ මෙහෙම මේ ප්‍රශ්න අහලම කරන්නේ ඔයාලට ටිකක් හොඳට හුරු වෙන්න ඕනේ ඉඳ නැත්නම් ඔයාලා කතා කරන්නේ නැහැ නේද කට්ටිය ගොළුව වගේ ඉන්නවා මම විතරයි කතා කරන්නේ වැඩි කෙරෙන්නේ නැහනේ එහෙම ඔයාලගෙන් අහන්නේ හරි හොඳයි එහෙනම් ඔය පාඩම පොතේ ඔච්චරයි තියෙන්නේ ඔය දෙපැත්තම හුරු වෙන්න හොඳට දැන් ආ වරහන් ඉවත් කරන එක ඒක තමයි ටිකක් ලේසි නේද ආයේ වරහන යොදන එක ඒතර වරහන බවට හරවනකොට සාධක දක්වනවා කියලා. ඒ කියන්නේ සාධක දෙකක ගුණිතේ වරහණක් ලෙස ලියනවා. ඒතර වරහන් ඉවත් කරන එකට නම් වරහන් ඉවත් කරන්න කියලා ප්‍රශ්නේ එහෙම දෙන්න පුළුවන්. නැත්නම් ප්‍රකාශනයේ සුළු කරන්න ඔන්නෝම තියෙන්න පුළුවන් වරහන් ඉවත් කරන්න. ගොඩාක් තියෙන වරහන් ඉවත් කර සුළු කරන්න කියලා තමයි එන්නේ. වරහන් ඉවත් කරගන්න තියෙන්නේ.